න සජීව මම රැකියාව කරන්නේ ලංකාවේ ප්‍රමුග පෙළේ සමාගමක කළමනාකරුවක් හඩියට අප සංචාර්ගතව ආපාරෙක සබන්ධයි. ඇතරම මේ ගමනට මගේ සාභාගිතය ලබුණ ඇතරම මට අවශ්‍යථාව ඇති වනාා ලංකාවේ සංචාර්කයන්ට දකබලාගතක අස්ථා දැනමක් ලබාගන්න. ඒවගේම අපි දැනටමත් දෙකබලාගන්න අස්ථාන. සම්බන්ධින් වැඩිපුර දැන මක් ලබාගන්න ඇතරම කියන්න සතුතුයි ඒ අරමනෝක්කම සාර්ථපනාා මොකද මාපාගලවෙන ස්ථානක උංග දෙනෙක් බලන්නඩැන් ඇති ස්ථාන ගැන අවෝධයක් ලැබුණ. ඒ වගේම සීගිරිය විශේෂෙන් ඉක්බං කටුවගේ. ත වැදගත් නමුත් හග දෙනෙක් නර්රමණටය නැති ස්ථාන ගැනවැනිි දැනුමක්ලබාගන්න හැකාවක් ලබුණ. ඇතරම දනුම ඉතාම් වැදගත් ෙන අපිට අංකා කි සංචරකෙන්ට අනුත්ස්ථාන පෙන්වීම සඳහා. රම ගොඩක් තුතිවන් නවා එතෙෙෙන්ම තයටත් නිුවන් හම්‍යයට මේේ සංචාරය සංවිධානය කිරීම ගැන ඒ වගේ මම ගොඩාක් ස්තුති ූරර්ග සඳහන් කරන්න වන මහාචාර ගාජ සහමුදය මහමය ඔහු තා විශිෂ්ඨ කාරභාරයක් කරවිතා විරල ගදනිෙකට ආසන් නොවැැබෙන. කරුණු හෝම රාශ්‍යයක්ක් අපි හැමෝදනෑටම කියල දුන්න. ඇත්තරම මාචාර සෝදය මක් නැට ස්තාම ස්තුතිවන්තවෙනවා ඒ සම්බන්ධී. අන්ලමිට හිට්‍රී අපේ ජාතික කතාව. අපි අසුතුන්වෙනි වැඩසරහනය දෙවිනි කොටසත් එක් එක තුලා ඉන්න ඔබ පලිවෙනි කොටසේදී නැරවා අපේ ගිය සෙනසුරාද දහතුන් වෙනිද අපි සීගිරයේ ගිය වැඩසරහන මේ වැටසරහට YouTubeුටු් එක බලන්න උදවයට මේ කොට සටන් ගන්නත් කලින් කිුට්ට අපි පෙන්වා ඉතිං අපි නැවතත් කියන්නේ ඔබට පුළුවන් මේ වගේ අපිත් එෙක්කේ යන්න අපි මේක රහසින්ගේ එඇතටම් වේරගඩ බැරි වෙන හිදා මේ විශේෂත පිරිිසක එකගිය දැන් අපි මේ කාරණය නැත්ත ම ත ත්‍රවල අ ත නැති එක තුළලා විවෘස්ත කරල තින හාචර්ය රාත්්්‍රෝම දෙද යන් සමඟ ඔබට පුළුවන් ඔබේ ආයතනයට ඔබේ පිටිසට මෙවැනි සංචාරයක් සූදානන් කරන්න ඒ සඳහා මේ මොහොතඒ එක කතාරනවනන්ේ ප්‍රශ්නවලට කතාගර දුරකතනගේ බිදුුව එක එකයි දෙයි පනස් පහහිතිස්තුන හැටතුන ිඳදුව එක එකයි දෙකයි පනස් පහැතිස්තුන හැතුට කතා කරලා ඔබට ඒ ගැන කියන්න පුුවන්. එහෙම නැත්තං දැගද සඳ හට අන් රුවද ෆිස් කිහිල්ල එහමත යාලුත්ක කතා කරලා කතා කරන අප YouTube ඩ සරහනෙ මේ දුර්කතනගේ පල වෙනවාඒ තමයි අපේ කාරයාල්ලි දුර්කතනය බින්ඳවා එක එකයි දෙකයි පනහයි හැත්තඇවය අසුව බින්දුව එක එකයි දෙකයි පන හැත්තව අසුව. ඒ මෙම වැඩසටහනෙන් පස්සේ අපි කලින් කිව මැදිරිය ඉදුරකතනය මේ ොහොතේ අපි මැදිියේ දුරකතනය ඒකට දැන් අපිට කතා කල්ලා වනත් එහෙම එකක් පීනවන අදහසත් වවොනං අපිත් එක සාකච්ඡා කරන්න පුළුවන් හරිම වැඩේ කියන්නේ දැන් අපි මේ සීකිරි යන්ඩ හිටපු එක මැයි පලහනි දනිස යන්න ඉට ඉදවාස මේ කොරෝන තත්යන්න එක කල් ගිල්ලා ගෝසම හසට අල් එකත් කල් ගිල නොම්බ මේ දහතුන් හදා අපි ගියා යන්නකොටම අප වැඩසරහනේ හරටම කාශ පරජ්ජුරෝ නෙස මේ දිකාවටාව හිතාභා කර ට දැන් ගිය සැරේ අපි කාශපරජ්ජුරුව දාත්වයන රජතුමාගේ පස්සේ කාශ පරජුර බලට ඇවිල්ලා ඉදසේ මුගලන්නෙක් ඇති වෙච්චඒ නොහොද නෝකකාඩුව ගැන කතා කර කරින් නොටතමයි ගීවර වැඩ සටහන අවසඳ හ ඉතින් අපි අද මුගලන් කාශප අරගලය ගැන අපි පසුගගේ වැඩසටහනය කතා කලා ට පස්ස අපි මට මතකයි අපි වැඩසටහන් ඉවර කළේ කාශප රජතුමා ඒ සටනේදී සියදවි නසා ගැනීම පිළිබඳව චූලවන්සේ සඳහන් කරන එක්තරා පාටයක් ඉදිරිපත් කරලා අපි කිව රාජා චෙත්වා නිකරණයන සූ සීසන් කියලා පාටයක්තේ නොයි කියලා එක සිංහල තේරුම තමයි විශේෂය මර නිකරණයන චෙත්වා කියන ගත්ොත් එහෙම නිකරණන කැන නිෂ්කාරණයන කිය කියැන කිසි අපි කියැ නිස්කාරණ වැඩ කියලා කියැන හේතුවක් නැතුව කියන හේතු නැති වැඩ එතකොට මේ පාටේ මේ සූලවන්ට ඇතුලත්තු වනේ අයිද කියනක පිළිබඳ අපට ප්‍රශ්නයක්තියවා රජතුමා නිස්කාරණය ගෙලසිදගත් අයි කියල කියන්නේ ඇයි කියලා ඇද සමහරයට අපිත් ෝක කියනනේ දයිෝ නිස්කාරණය බෙල්ල පාගත්තනය කියල හැම කියනවන නිස්කාරණය මඩනාගත්තනය කියලා අපි කියනන සමහරවිට ඒ වගේ දෙයක් ද මේ වචනේ තයනෙ කියන එක අප ටිහක් ස්වාබැලිය යුතුයි ඇති මේක මෙහම කියන්න හේතුව තමයි මේ කාශ පරජතුමාගේ අවසානය පිළිබඳව චූලවන්සේ ඉදිරිපත් කරන තොරතුරු එතුමාගේ රාජ්‍යචරිතය සම්බන්ධෙන් එතරම් ප්‍රාමාණික බවක් අපට පෙන්නුම් කරන්නේ නෑ ඒ වෙනුවට අපට පෙන්නුම් කරන්නේ කාශප වගේ නිර්මාණ ශීල්ලිකතකින් බැලුවම චූලවන්සේ කියන විදිහට මහු දතාංග සමාධංවෙච්චඒවාගේම සතර බ්‍රහ්ම විහරණයෙන් ජීවත් වෙච්ච භික්ෂූන් ටඇප උපස්ථාන කරපු පොත්පත් ලියවපු ඒවගේ නිර්මාණ ශීලී රජෙක් සදැන් මේ ඕහමගේ නොට මටමම් ප්‍රශ්න කති ලද මේ දැන් දවස් ගැන යේ ඉරිදා වෙරේදනය අප සීරගිය කව මෙ දැයි එචචර කාමසුකල්්‍යනු යෝගී විදියට හද වූ මහා ුද්‍යාන ලඳුන් පිරිච්ච තැනක ඔහම කාසපරජ්ුරෝ සිල්රැක්යි කියලා ටන සාරට බැසේ ආන හමයි එතන තියෙනෙ නුවන් එකට උත්තරැත් දෙඩ අපට පුුවන්. දැන් සීගිරිය ගැන සීගිරි යයි දැන් සීගිිය තියෙන නටබුන් ටිකයි කාශපරජ්ජුරෝයි තනි කරලා. ඒම හිතවොත් අපට එහම හිතන්න පුලුවන් තෑතර වන්සකතාව චුලවන්සේ කියනවා රජුරු භික්‍ෂූන්ට ඇප පස්ථාන කළ සතර බ්‍රහ්ම විවරයෙන් හිටියා දූතංග සමාධන් වුණා ඒ වචනය කියනවට අප හිතේ නැගන්නේ බොහෝම සාමකාමී ඒවගේ බොහොම අල්පේච්චා දහස්තිභිච්ච රජ කැටියට. තැ ඔබකිවගේ අපි සෙනසුරාද ගේියවෙල්ලා සීගිරයටට ගහාහම සහ ඉට කලින් සීගිරි ගියායත් දැකළ ඇති ඉදිරියට යන්ඩෙන් අයත් දකි සීගිරිය ඇති බෙන වාස්තු විද්‍යාත්මක අංගෝපාංග හා උද්‍යාන කලාවදිහා බැලුහම අපට පේන්නේ හරිම කාමසුකල්ලි කානු යෝගී ජීවිතයක් යොබූ පාලකෙක්ගේ ජීවිතය පිළිබන්ද කතාවක් ආලක මන්දාව ෙන හල මන්දාව නි කිය ආලකමදාව කෙලක ඇතුර සිීගරි චිත්‍රවල තියෙන ඒ ලෞකික ස්වරූපය ත් කාන්තර්ග රූප එතකොට මේවා ඉදැන්වෙල අපි එහෙම හිතුහම එහම හිතෙන්න්න පුළුවන් මේ අර වංසකතාවේ කියන කාශපගේ සිල්ලුවත්භාවය පොත්පත්ලිය වන ඒ ඥානාන්විත බුද්ධිමය භාවය සහ හුගේ ජීවිතය පිල්ිබිබු කරන නස්ටාවශේෂ. එත ඇත්තේ ඔබ කියෙ නිවැරදි ද ප අපට සීගියට ගිහම නොපෙන දවල් තවතියන මොන ද හොයාගත්ත පුරවස්තු. එතටඒ පුරවස්තු අතර තියනවා ප්‍රශෂ්‍යාවෙන් ආනායනය කරනලද භාජනවල කොටස්. ඒ සමහර ප්‍රර්ෂියාවෙන් ආනායනය කළ බාණ්ඩ හඳුනාගෙන තිබෙනවා බොහෝ විට ඒවා වයින් රිවාහන්නේය සඳහා පාවිච්චිකරපු භාජන වන්න පුළන් කියලා ොකදේ භාජ් කෙනක්ක අහන්න පුළල භානයයක් දැළල එකක වයින්ගේට පාච්චිර කියල කියන්නේ කොමද කෙ කියන්න පුලමද ඔය වයින් ඔොලිවතෙල් වගේ දේවල් දැම්මට පස්සේ ඒවත් මැටි භාජනයකට දැම්ම විසර වීදුරු ලවිීදුරු තිබු නා න එම විසාල පරිමාණය පෞච්චු න අ වීදුරු ප්‍රවාහණය කරන්න හරි අනතුරුදායකයින නැව්වල එතකොට හොඟක් වෙලාට පවිචකරේ හොඳින් පුලුසන ලද මටිබඳුන් බහෝම අංකත මැටිබඳුන්. ඔය ඇම්4ෝර කියන වචනයෙන් අඳුන්නන විදිහෙව තිබුණ වයින්හෙම ගෙනෙන. එතකොට මේ මැටිභාජනයකට වයින් හරි ඔලිවුතෙල් හරි දැම්හම ඒවැයි තියෙනර සිදුරු වල දෙ තියෙන සිදුරු අපි කියෙනන පොරෝසිටි කියලා අවශෝෂණය කරග්ඩ වා හටමටි මටිගරල්ලේතුකට වතුර දැම ඇතුලේ ීතල ඉතල වෙනවා හතන්ර ඒ හරහායන්න වායු ක්‍රම ඇත්තියෙනවා එතකොට වෙන්න මොකදර වයින්බර්ගේ දේවල්වල තියෙන රසේ වෙනසක් ඇති වෙනවාඇහෙම වෙනකොට ඔලි උත්තල්වල උනත්ේ ත්ති ඇතිව වේ සයිගු කරන්න ඇතුලේ ස්තරයක් කාල පෙනනව එකට පිනවා රෙසින් එකක් කියලා ලමන ැමනටංග එකක් වගේ අපිට කියනප දැව ප්‍රශෂාවෙන්ගේ භාජන අඳුන්නන්නෙම රැසින් කෝටඩ්ඩයා කියලා කියෙන ඇතුලේ යම්කිසි ආස්ථරනයක් ආලේප කරලා තියෙනවා එක ආලේප කර හම අර ධන ද්‍රාවනය තියන රසායිනික ගුණය හෝ යම්කිසි අපි කියම සුවන්ද රඇරෝමාස්තියනවානේ ඒවහෙම ආරක්ෂාවලා තියනවා. ඉද ඇත්තෙම සීගරියෙන් හම්බිල තියෙන පූර් ස්ලාමික යුග අයිති ප්‍රර්ෂයානු භාජන කැන ඉස්ලාම් ආගමය ඇතිවෙන්න කලින් ්‍රස්තු වර්ෂයෙන් හයවනි සතුවර්ශයට කලින් ලංකාවට ආනයනය කරපු ඒ ප්‍රෂයාවෙන් ගෙනපු භාජන ඒේවා වයින් ආනමය භාතියන්න්න පවිච්චි කරපු භාජන හැටියට අදහසක් තියනවා. එතු ඒවාගේම සීගිරි උද්‍යානය හම්බෙල තියන පුරාණ රෝමාණු කාසි සියගණනක් කම්බෙල තියෙනවා එතුර මේක අපට පේනවා මේ මේ උද්‍යානය ආස් ඇසුරු කළායා අතර දේශීය රජපවුලය පමණක් නෙමෙයි මේ මෙතැන්ට රාජකීයොත් ආවා. එතළ රජ්ජුරෝ දූතාංග සමාදන් උනයි කියලා රජජුරුවන්ට බෑන පැලක් පලක් බැඳගෙන සිංහසන වාඩියුලයිඉද එතුට එයා රජෙක් පාලකින් එතට පාලකයා දැනගණඩනු පාලනය කරන්න. එතකොට අපට විදේශවලින් එනා යව පිළිගණ්ඩ වෙනවා ඒ අව සමග සාකච්ඡා කරන්ඩ වෙනවා අපේ සමාජයේ පැහැදිලි කල්ල දෙන්ඩ වෙනවා එක එක පැත්තා. අනි පැත්තෙෙන් වලි කලාපේ ඉන්නකොට වර්ශාව ලාගැනීම සඳහ ඒකාලෙ නොෙකුත් යාතුකර්මික දේවල් තිබුණා අදත් අපි තියෙනවානේ දැන්. හහි පිරිත් කියනේ වෙස්ස පරක්වයන ොට නේද. ඒවාගේ වැස්ස ලබා ගැනීම සඳහ කරන ආගමික යාතු කරර්මික වැඩතියන ති එනිසා මේ උද්‍යානය එවැනි යාතු කරමික වැඩ සඳහත් පවිච්ිකල බව තේරුම් ගඩ පුලුවන් සහ ගොඩනැකිරවල තියෙන අ්‍යන්තර අවකාශයේ කුඩා බව. සැලකිල්ලට ගන්නකොට ඒකත් අපට ගොඩනාගණ්ඩ පුළුවන් දෙයක්. එතු එහම බලන්නකොට දැවන්න හු ප්‍රශ්ටයමන් උත්තර දෙන්නේ රජෙක්්‍ය පාලකේක. යි තර ධර්මික වනත් කොයි තරං ආගමට නැමරෝ නත්න් ඔහු ස්ථානගත වී තියෙන සන්ධර්භය ඒ තරන් චාම් කරඩ බෑ රජමාලිගව පන්සලක් කරන්නඩ බෑන කවරහම උත්සාහගන්නව නම් ඒක සන්ධර්භ විරෝධී වැඩක් මොකද විදේශ වෙලෙන්ද වෙනවා විදේශ තානාපතිවරුවනවා අපි කසැරයෙකුත් ගියපාර වැඩසටහ ති මතක් කලා සීගිරි අතෑරලගේයාට පස්සේ සීගිරිය බලන්ඩාපු රසිකෙක් අර කටපත් පවුරේ ගියක හලතියනවා මේ කාන්තාව ඇඳගෙනන්න චීන සිල්්ද කියලා ට සින පට්ට කියන නතුර ඒ ලංකාවමය දැනගෙන හිටියය චීන සම්බන්ධතාව සිගරිියයට තිබුණ යි කියලලා උදදාරන කැරයට දෙදන් අපිට මතකයින මන් හොන්සිං මහත්මයා මේ ්‍රාශ්්‍රපති බවන්වල ඉන්නකොට මග්‍රාමාත්‍යවරය හැටියට ඉදියාවේ අර නෝන ගෙදර හදර දෙෙන චපාති එක තමයි රජ ෙදට විල්ලත් කෑවේ ඇබයිඒ රජෙතර තිෙන විබූති අඩු කර න අඩු කර ඔ නෑ කොයි එහෙම කරන්න බෑ මේ සමාරටවල ජනාධිපතතිවරු ඒත් හාමනේල හදලා දෙන බත්තක කෙල් කොලේ බැඳන් ඇැවිල්ල මන්දිරේදියන් කෑවට මේ ඇබැයි ඒ ජනාධිපති මන්දිරයේ අඩුවෙන්න්න මේ අඩු කරන්න බෑ ඒ අඩු කරන්න ගොත්තෙම ඒ තාන්ත්‍රක වශයෙන් දුරුවල තේරණ ෝෝ ඒති අපි දැනගණ්ඩෝන ඒ කොහොමදඒ තානාපත්ති සම්බන්ධතා විදේශ සම්බන්ධතාටමා බිමාණය ඒවගේම රජු ඉන්න තැන මහේෂක්ක්‍ය තැනක් නෙ අද වනත් අපි දන්නවානේ ලොකු නිලධාරීෙන් ඉන්න කාම්බරවලට ගහාම එක තියෙනවා යම්කිසි යම්කිසි විදිහේ සැලැස්මක් මේ කනෙ ඇතුලට අභ්‍යන්තරය සැලසුම් කරනාාකාරය ඇත්තිය නඔයා වාඩුඩ ඉන්න මෙසේ එහෙම තියෙනවා ඉති එනිසා ඒ රජ්ජුරුවන්ගේ තිබේ්ච ඔහුගේ චර්යාවෙන් ඔහු දූතාංග සමාදං වඩ ඇති ඉතින් සීගිරි උද්‍යානයේ පොකුණු අයිනේ විදේශික වෙළෙන්දෝ තානාපතිවරු ඇවිල්ලා මේ වයින් භාජන පාවිච්චි කරයි කියලා රජුරන්ගේ සීලටය එකකෙන් හානයක් වෙන්නෙ නෑන. ඇතුළට රජුරුව මේ සංකීර්ණය ගොඩ නගල තිබ. ඉති මං කියන්න එන්නවුවන් දැන්ම් කාශප රජුත්තුමා ගැන මේ වන්සකතාවලම අපි අපි මේ හිතල කියන වනම වන්සකතාවම. ජුලවන්සේ සඳහන් කර තොරතුරු දිහා බැලුහම අපට තේරෙන එක දෙයක් තමයි අපේ අපේ දරු අප අපේ වර්තමාන පරපු පරපුරේ අයත් තුලස් කාශපරජතුමා ගැන අපේ ඇතිකරල තියන අදහස ඉතාම වැරදි අදහසක් අපි නිතර්ම කියන්නේ කාශපරජතුමා ධාතුසන රජරුව මරලා යිට පස්සේ බයින් සීගීය ඇතුළේ බල කොටුවක් හදාගෙන හෙම හැංගිලා හිටියා කිය අපේ රටේ ඒ දැන් අපි හෙම කියනවා එතකොට අපි මොක අප ඉතිහාස මොදන්න දැන් අපි දරුවෙකුට කිවොත්ත එ හෙම අපේ රටේ හිටපු පාපකර්මකරපු රජගෙනෙක් නම් කරන්නේ කියලා අපේළම අත උසලගේ කාශපරජ්ජුරෝ කියලා එතකොට මේ ප්‍රතිරූපය අපි හදල තියෙනව නං මේ රජතුමා ගැන ඒක තියෙන ප්‍රධානම ප්‍රශ්නයතමයි දැන් සීගිරිය බලන්ඩ සීගිරිය ලක උරුමයක් එතර අපේ රටේ තියෙන සංස්කෘතික ස්මාරක අතර. ලෞකික කියන ගනයට තල්ලු කරන්න පුලන් එක ලෝක උරුමය හැදුවී සීගිරි කාශප පරජතුමා. එතර මෙච්චර ප්‍රතාපුවත් නිර්මාණය කරපු රජ කෙනෙක්. ඒක ඇන එතුමා ක්‍රිස්්තුවර්ශයෙන් පස්වනි සතවර්ශයේදී මේ වැඩේ කරලා අපි මේ විසියෙක්වනි සතවර්ශයේ තවමත් ලංකාව ගැන දැනග්ඩ තියන එක නිමිත්තක් තමයි සීගිරිය. රි යුනිස්කෝ සංවිධානයක ලෝකුරුමයක් බෞ්ට ප්‍රශයට පත් කරල තියෙනවා. එතරම් මෙ වැනි මුළු රට ලෝකයටම අද විසිෙක්වැනි සතවර්ශයටත් ලෝකයට දැනෙන්ඩ වැඩක්කරපු රජගෙනෙකුට ඒ රජගෙනෙක් ගැන අපි මේ අපේ මේ අනාගත පරම්පරාවේ හිත්වල සහ පසු පරම්පරාවලත්තෙමයි. ඒ හිත්වල එවැනි ආකල්පයක් ජනනය කිරීම අප අංහිතන අපේ ගංවල්ල කියමනක් තිෙනන්නේේ මේ උඩ බලාගෙන කළගහගන්නවා කියලා. මං තන්නේ එක උඩ බලාලගන කළගන්නවා වැඩක් වගේ වැඩක් කාශප රජතුමා ගැන එවැනි ආකල්පයක් ඇති කිරීමේ නිසා අපි දැන් තැන් උනත්කමක්නෑ ප්‍රමාද නෑ. අපි අපේ රටේ සියලුම මෙ වගෙන දැනග්ඩ කැමති අයට. අපි රටේ කැනීමේ අප රට ඇතුළෙ ඉන්න අ එනෙමේ අපේ විදේශවල ඉන්න දෙම ඔපියෝයින්නවා දවදරෝඉන්නවා. ඒ හැම කෙනාටම. අපේ රටේ හිට්ටපු ඒ වගේ ශවිශේෂ රජ කෙනෙක් ගැන. ආකල්පය නිවැරදි කිරීම අපට ඉතාම අවශ්‍යයි එතකොට අද වැඩසටහනේදී නුවන් ම විශේෂ කාරණයක් මතක් කරඩයි කියලා කල්පනා කලා මේ ධාතු සේන රජතුමාගෙන් පටන්ගත්තම කතාව ධාතු සේන රජ්ජුරු එට පසේ කාශපරජ්ජුරු ට පස්සේ අපි දැන් ඊල්ඟට කතා කරනවා මුගලන් රජය රජත්තුමා ගැනත් මේ හැම දෙෙනනාගේම ක්‍රාකාරිීතය ත්තොත් අප දැගම් ධාතුසයෙන් රජතුමයි කාශ රජත්තුමයි දමත තාකරපු දෙන්න හිද. ඒ දෙන්නම මේ බුදු බුද්ධ ප්‍රතිමාවක් අභිෂේක කරයි කියලා. හන් තින තු රජනත් භිේෂක කරයි කියල කියන ුදු පි. අනිත් කරපු සේලු දවල්ම නදැ ශෛත්‍ය හදල තියනවා චත්‍ර පලන්දල තියනවා නොක් පිින්කං කල්ල තිනමේ වාගමික කටයුතු. ත වාරි මාර්ද කටයු තුත් කලා ඒවත් ඔක්කොම දියුණු පවනු කලා ඒ අතරතුර කියනවා බුදුරුවක් අභිෂේක කරය කියලා එතකොට මෙන්න මේ කාරණය මොකක්ද මේ අභිෂයක කරන දැයික අපට එතරම් පොරුදු නෑදැන් අපි කවදක්ත් බුදු පිළි ිෂය කරර අිෂරුවගේ දවල්ිරි කර රජවරුගේ බිසෝරු අභිෂක කරන තකොට මුකක්ද මේ බුදු පිළිමේ අභිෂේක කර කියල කියන්නේ. ඉති ඇත්තෙම අපි මේක ගැන ඉතා විර්ශණශීලි බැලුවත් මේ කාර ැ තරන් ලොකු අවදාන. මේ මේ ඉතිහාසේ මේ කාල පරිච්චේ දේ පිළිඳ ෙදිලා නැයි කියන එකයි මගේ අදහස. මේ අභිෂේක බුද්ධ කියන සංකල්පය එන්නේ තේරවාදී නෝන සම්ප්‍රදායක් හරහා. මේ අභිෂේක බුද්ධ කියන සංකල්පය ක්‍රිස්තුවර්ශයෙන් හයවෙනි හා හත්තුනි සතවර්ශවල විශේෂම අගනිදිගාසියාවේ හා නැගැනහිර රටවල්ුවල. විශේෂයම ජපානයේ.ඒවගේම චීනයේ. මේ අභිෂේක බුද්ධ කියන සංකල්පයේ හුඟක් පැතිරිල්ලගේ බවට සාක්කිත් යෙනවා එතකොට මෙතන තින වැදගත්ම කාරණය තමයි මේ අභිෂයක බුද්ධ කියන සංකල්පය පැනනගින්නේ තේරවාදී නොවන සම්ප්‍රදායත් එක්ක. ත අප හිතව ශ්‍රාවකය හයි ඇයිෝ තේරවාදී නොවන කිය කියන්නේ ඒ කියන්ඩ බැරිදි තේරවාදී නොවන්නේ මහායානන කියලා. මම මහායාන කියන වචන එක පාරට ගත්තෙ නැත්තේ මහායාන කියලා හඳුන්වන ඒ දර්ශනික ප්‍රවේශය ඇතුළේ තව තව දේවල් තියෙනවා. අපි ඔක්කොම තන්ත්‍රයානය වජරයානය. ඔය වගේ එකක, මේ ඇදහිලි ශ්වාස පද්ධතියෙන් අපි වරහනක්දාලා පොදුවේ මහායාන කියන වර්ගයටයි වර්ග කරලා තියෙනෙ. එතකොට මේ අභිෂේක බුද්ධ සංකල්පය හුඟක් වෙලාවට එන්නේ තාන්ත්‍රික බුදු දහමත් එක්ක තන්ත්‍රයානයක් එක්ක අපි දන්න ලංකාවේ තාන්ත්‍රික බුදු දහම ප්‍රචලිත වුණාව. එතකොට විශේෂම එක ඒක අග්නදිගාසියාවවෙත් නැගැෙනහිර රටවල් වලත් ඒ ඒවයි ඒ ඒ කාලි පැතිරිච්ච එක්තර ප්‍රවණතාවයක් හැටට තමයි අපට පේන්නේ. නුවන් අපි මේ වජ්ජරයාන තන්ත්‍රයානාදී තේරවාදී නොවන සම්ප්‍රදායන් සමඟ ලංකාවතිබුණු සම්බන්ධතාව යිතිහාසික යුගයේදී අපි ප්‍රාමාණික ලෙස අධ්‍යයනය කරපු විද්වත්තුූ අතලොස්සක් ඉන්න. න්්‍රයාය ගැන මංහිතන් පේරදන විශවවිද්‍යාලය අපේ ආචාර්වරය එක් පොතක් මට හම්බු විශේෂය මට මතකයි ි මකලව මොරටේ ශසන රතන හාමුදුරුවර ඔන්න අපේ රටේ මහායාන දර්ශනය පිළිවඳ විශේෂම නාගාර්ජන වසුබන්දු එතකොට ඒවගේම විං්ඥප්ති මාතරතා සිද්ධිවාදය වගේ දේවල් ගැන උන්වහන්සේලා ලිව්වා කිව්වා එක මේ රටට අවශ්‍යයි මොකද අපි සමයාන්තර අධ්‍යයන කරනව න්නං එක ඇන්නේ කම්පැරටව් රලිජන් කියන විෂේ ඉතාම වැදගත් විශයක් අපේ රටවල් වල ඉතාම අඩුවෙන් උගන්නන්නේ කම්පැරටව් රලිජන් සන්ඳනාත්මකැන සමයාන්තර ම දර් ධර්ම පිළිබඳු ඉති ඒක අප බුදුදහ ඇතුළ විත රක් නෙමේ කතෝලික දර්ශනය ඒවත් එක්කත් අපි කතා කරන්න නිස්ලාම් දර්ශනයක් එක්කත් අපි කතා කරන්න සමයන්තර දර්ශනය බුද්ධිමය දේවල් ඉතින් මේවා මේ ඇ මේ බොහම සිල්ලර විදිහට සලකලා ඒම කොහොමදම එම නි දිමත ට විශ විද්‍යල ප්‍රස්්‍යය සංස්කෘතිය ගැනු අපේ ස්වාමි නාහසගේ නම්මට මතක් ප ස්වාමන් හස ම මේ ස් සංස්කෘති ගන්න තයක ම මේවා බුද්ධමය දේවල්වා දර්ශනික දෙවල්. න ය කොයි පැත්තෙන්ගේත්න් අපි සමාජයේ යහපත් කිරීමට නෙමේ දර්ශනවාදක්කො මිදිරිපත් කරන්නේ කිසිම දර්ශනයකගැන කිසිම ශාස්තෘරෝරයෙක් තමන්ගේ මයිං ප්‍රකාශ කල්ලා නැහැ සමාජයට අහිතකරදේවල්. ඕනෑම දර්ශන පසුකාල වෙනකට බෙදිිල බෙදිිල අලුද්දේවල් එක තුවෙල වෙනස්වීමට ලක්කරවානේ එහෙම වෙලා සමහර ආගම් දර්ශන ඇතුළෙ තියෙන්ට පුළුවන් මානව සමාජයට අහිතකර. විදිහෙදවල් තියෙෙන ඉඩකඩත්තිේ ය පසුකාල්ල එකතුවීමම් නමුත් මේ ශාස්ත්‍රෝරුන් දර්ශනිකයන් කවදාකත එහෙම කර කියලලා නෑ. එතකොට අපි මම කතා කරකර හිටිය තන්ත්‍රයානය ගැන ඉළඟට වජ්රයානයක්ත්ත අපේ රටේ. තිබුණා අපි ඊළඟ වැඩසටහනක ඒ තන්ත්‍රයානය හා වජ්්‍යරයානය තිබනයි කියලා පමණක් නෙමෙයි ඒවා සනාත කරන්න තියෙන සාක්ෂි මොනවාදගෙනක ගැනත් අපි දර්ගව කතා කරන්නට ඕන මොකද අපි මේ සමස්තේ පිළිබඳ දැනුමක් මේ වැඩසටහනට සවන් දෙෙන් අපේ හිතවත් ශ්‍රාවකින්න්ට ඒවගේ අපේ YouTube නාලිකාව බලන්න හිතවත් ප්‍රේක්ෂකන්ට අපි අපේ ඉතිහාසය අපට ඉතිහාසය අපේ ආගමික වතාවත් දර්ශනය ඒ විංකරන්නට පුළුවන් කමක් නෑ ඕනෑම රටක විදිහයි තරම මෙ එක එකකට බැදිල යෙනෙ තෙ මේයි සැබෑ අර්ථ අපි ගවේෂණය කල්ලා ඒවා පෙළගැස්වීම අවශ්‍යයිගලමං කල්පනා කරනවා ඉතින් ඔේ තන්ත්‍රයානය කියන එක මහායාන සම්ප්‍රදායට තමයි අප එක ගුණු කරලා තියෙන්නේ වජ්ජුරයානයක් ඒවගේ එකත් අපි පැතට තමයි ගුණු කල්ලලා තියෙන්නේ එතකොට දැන් අපි අපි එක වැඩසටහනක කිවන්නේේද නුවන් මංජු ශ්‍රී භාසිත වාස්තු ශශ්‍රකල පැිඳ පොතක්තයනයි කියලා ඇැම මංජුශ්‍රී භාසිත වාස්සතු ශාශත්‍රය කියල කියන්නේ ඒ චිත්‍රකර්මය සහ ගොඩ නැගිල් හැදීම පිල්ලිබඳ අපට තියන උපදේශපත් උපදේශ කෘතියක් කැන මැනුවල් එකක් වගේ දෙයක් ඒක කොහොමද බිම් සැලස්මක් හදන්න ඉඩ මක් තීරණය කරන්නේ. ඒෂක නිර්දේශ කල්ල තියනේ ලෞකිකාට නෙමයි එක ආගමික වශයෙන් පම්බෞද්ධාරාමම ොඩනගනකුට කොහමද කරන්ඩෝන කියන එක. දැම් මේ මංජුශ්‍රී භාසිත වාසුශාස්්‍රය ගත්තොත්යේම මේ වාසු ශාස්ත්‍රය සාකච්චා කරනවා මංජුස්ශ්‍රී භාසිත වාසු ශස්්‍ර ඉදියාවගේ රචනාවච්ච එකකන් නෙමයි එකපි එක වැඩසටහන ගත්කිව්වා මේ පොත. ලංකාවේ නිර්මාණය ඒ සංස්කෘති භාෂාවෙන් ලියල තිබුනට මේක ලංකාවේ තිවිච්චා අදහස් සුදහස් සාකච්ඡා කරලා සංශිප්ත කරලා කම්පෙන්ඩියම්ම එකක් වගේක් හදලා තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට මංජුස්්‍රී භාන්සිත වාසුශස්ත්‍රයට තුළත් වෙලා තියෙන්නේ. ඒ අපේ ඒක ලියවෙන්න කාලෙ හෝ ඉට පෙරකාලයක ඇදල පැවතිගෙන එන්න අප රටේ තිිච්ච සම්ප්‍රදායන් ගැන. ත මංජුශ්‍රී වාසු ශාස්ත්‍රය, මේ මතක් කරනවා සඳහන් කරලා තියෙනවා මේ වාස්තුවිද්‍යාවට චිත්‍රකර්මයට ඒ ඇතුලේ සම්බන්ධතා පවත්තපු දේවතාවියන් දතන්. දේවතාවයන්ගේ නන්ටික බැලුහට පස්සේ. අපට පේවා මේ දේවතාව ඔක්කොම මේ තේරවාදී නොවන සම්ප්‍රදායක්, එක්කෝ තන්ත්‍රයානය එක්කෝ වජ්්‍යරයාණය. ඒවාගේ සම්ප්‍රදායක් හරහා අපට ලැිච්ච දේවතාවයන් කියන එක අපට පේනවා. උදාරණය කෙට කියනවා මංජු ශ්‍රභාසිත වාසුසහසය සඳහන් කරනවා තාරාදවගන ගැන අපි පහුගේවට සහ තාරාදවගෙන ගැන කතා කරා තාරා ලෝචනා ලෝචනා කියන දේවතාාවිය. ඒවාගේම ප්‍රඥා කියන දේවතාවිය මාමකී කියන දේවතාවිය වරලාස්යා කියන දේවතාවිය හැබුම් ලසන නං පලනනේ වරලාස්යා ලෝචනා. තාරාමාම කීමේ ඔක්කුම දේවතාවියෝ. එතකොට මේ දේවතාවියෝ මංජු ශ්‍රී භාසිත වාසුශාස්ත්‍රය තුළ ගොඩනැගිලි සෑදීමේදී මේ දේවතාවියන් සමාර්විට ලූකපාලක දෙවරු ගැන සඳහන් වෙනවා සඳහන නවිතරන්නේ ඉදැන් අපේ ගොඩනැගිලිහෙම කැනීම් කර හාර ගොටේ ගොඩ නැගලිල තිබිල ප පදන මේ අත්තිවාරමේ තිබිලා දේවරූප හම් වෙනවා තැ අෞකන බුද්ධ ප්‍රතිමාව කැනීම් කරන අවස්ථාවක යටතිබිල හම්බල තියනවා ඒවගේ ලෝකපාලක දෙවරුන්ගේ ලෝකඩ රූප. අශ්වන් අශ්වන්. නාසත්‍ය කියලා කියනවා දෙවියන්ට අප සෙල්ලිපවෙල නසත්ත කියල සඳහන්න නාසත්්‍යය කල කියනන්නේ අශ්විින්ට.ඒවගේ අම්මනාද කේර කුවේරෙ රූප හම්බල තියෙනවා එතකොටට ඒවගේ ලෝකපාලක දෙවරුන්ගේ වයිශ්‍රවන්නගේ. ශ්‍රවන ුවරක නක මේ එක සමාන තලය තියෙන්නේ. එතකොට මේ මංජු ශ්‍රී භාහසි ත වාසුශාස්්‍රයෙක් ඒ ලියාතිබෙන නිර්දේශය ප්‍රායෝගිකෝ සමාජි තිබුණයි කියන එක අපට පේනවා. න. තිැ ගොඩනැගලි දනව කියන එක පැත්ති ලෞකික කටේ ුත්තක්නේ ස්වාමින්න් වහන්සේලාට වැඩයින්ඩ වුනත් අප ආරමයක් හදනවාය කියය එක ගොඩ නැගමල එක ලෞකික ක්‍රියාවලියයක් තු ලෞකික ක්‍රයාාවලියකද ඒ බූමි පාලක දෙවිවරු පිළිබඳේ සංකල්ප ඒ සමාජතම අදටත්තේ නදැන් අද බහිර පූජාදනවා කියල කියනවානේද දෙවල් හදන කොටාර නිදන් වස්තුවලනවා එද ඒවගේ ඒගේ ප රුද්ධ අපේ සංස්කෘතිය තුළ දිගින් දිකටම ඇවිල්ල තියෙනවා. එතර ම කියන්නඩගේ මේ එකකයිද මංජුශ්‍රී භාසිත වාසුශාස්ත්‍රය මේ තාරා ලෝචනා ප්‍රඥාමාමකි එවගේම වරලාස්යා වගේ දේවතාවයන්ව මතක් කරලා තියෙනවා. එතකොට මේ අය සලකුවේ මේ තන්ත්‍රයානය ඇතුළේ බුද්ධ ශක්තින් හැටියට එකනේ බුදුරජාණන් වහන්සේ කළකන්නේ පුරුෂ ලිංගයේ වරණගන අපරිමිත ඥානසම්භාරයක් තිබෙන පුද්ගලයකුගේ නමක්නේ බුද්ධ කියල කියන්නේ. එතු ඒකට බුද්ධ කාන්තා නියෝජනයක් දහම තුළ නියෝජනවෙන් නෑන අපේ තෙරවාද දහම තුළ නේද එතකොට දැන් පත්තිනදේවිය වගේ අය සරස්වති දේව ඉවත් හිදුආභාසයෙන් ලැබිච්චේවනන්නේ නෑ අපේ අපේ දේව මණ්ඩලය තුළ හෙම නෑ නමුත් හැබැයි මේ අපේ මයිියංගනයට ගිහා මෙහෙම දේවත්වයට නැගපු කාන්තාවක් ඉන්න අමයිියංගනේ මහකිරියම්වා මහකිියම්ඒ මාකිරයම්ම වන්දනාව තියන මාකිරියම්ම වන්දනාවත් තියනවා ඉතින් ඇත්තෙම අපි මාකිරියම්ම ගැනත් අපි ඉරි වැඩසටහනක අපි සාකච්ඡා කරණඩුවනමට හබනාම අ වැදි ජනතාව ඇවිල්ලා සමන් දෙවියන්ට චෝදනා කරන යාදින්න ලහවගල පැත්තතියෙනවා ඔබේ කිරියම්මා උල්පත කියලිවල්ලා දියවුල්පතකු දියවල් පතත් යවා ඊළඟට මේ ඔය මහා ඔය පැත්තේ මේ කිරරිියම්ම ගල්ගේ කියලා ගල්ු ල්කුත්තියන සෙලික්මාන් එක හිටපු අය චයරපගත කරලා තියෙනවා ඇති ඒක මේ අපේ සමාජය තුළ තියෙන අර දැ කේනි වන්දනයක් සමර්තැංගොල තියනවා මමාර කුවේ නි මෑණියෝ ඉන්න එක ඳ ෙදුම් කරනවා එතට මේ ඇතුළේ තියෙනවා අ දේශී සම්ප්‍රදායන් පිළිබන්ඳ ලකුණු එතර අපි කියන්නගේ මොකක්ද මේ අභිෂේක බුද්ධ කතා වෙන්න පටන්ගත්තේ එතකොට මේ අභිෂයක බුද්ධ මේ කියන සංකල්පේ මේ තන්ත්‍රයානය හරහා අපේක් තැන් තවට කවරුහරම ඩසට හන හගෙන ්‍රවක වැදදිටහගැ පුල අපි මේ දැන් කියේ පිකොනේ බුද් ශක්තික කියලා විතර බදධ ක්ති කෙලම කිව එක ඇතුළේ මේ කාන්තා නියෝජනයක් දක්වුණ එක කියලා මේ කාන්තා නෝජනය දක්වාන්න න රපිකීපු තාරා ලෝචනා ප්‍රඥා මාමකී වගේ දේවතා වියඋන්ට සම්බන්ධ වෙච්ච බෝධිසත්වරු ගර කීපදනකුත්තින්නවා උදාහරණයකට අක්ෂෝබ්‍ය. ෝධි සත්ව වයිරෝජන බෝධිසත්ව, රත්න සම්භාව, අමි තහබ අමෝග සිද්ධී වගේ ෝධිසත්තුවරුත් ඉන්නවා එතකට මේ තන්තරයාය ගොඩ නැගලති බදුරාන් වහන්සේ ඉන්නවා පිරිවරාගත් මේ රත්න සම්බවල වවිරෝජනල බෝධිසත්වරුත් ඉන්නවා ඒවාගෙන ඒගොල්ල පිරිවරාගත් තාරාලෝජනා ප්‍රඥාවගේ කට්ටියෙකුත් පැත්තිෙන් ඉන්නවා. ඒද දේ න්ඩල හ මණඩල හැදිලතිේ එතන්ස අදුුණත් ඔය මහායාන මණ්ඩල සංකල්පේට ගියොත්තේ අපට පේනවා ඒ අය නිරූපණය කරලා තියෙන ආකාරය. හරි අපි අපට විරමයක් දෙන්න ඔවේ YouTube බඩ සහන්න නරමණවනම්. එහි කමෙන්ට්වේදිහටත් ඔබට පුළුවන් අපිත් එක්ක මේ ගණ දෙනු තියාගන්න එමන අපි විරාමේකටයන් අපේ අවසාන කොටසට තුංවැනි කොටසට ඔබට පුළුවන් මෙතැනින් පිමිසන්න.